සුබ දවසක් කියලා පිළිගන්න ඔයාලා හැමෝම SL Graphic Remix YouTube channel එකට. ඉතින් මේ වීඩියෝ එකේ මම කතා කරන්න යන්නේ Adobe Premiere Pro භාවිත කරලා කොහොමද වීඩියෝ එකකට හරියට transition එකක් edit කරගන්නේ කියලා. ඉතින් මේ තමයි Premiere Pro tutorial වල second tutorial එක. එදා මම ඔයාලට සරලව වීඩියෝ එකක් import කරගෙන ඉවර ටික කියලා දුන්නානේ. ඉතින් transition එකක් edit කරගන්න විදිය අද මම ඔයාලට කියලා දෙනවා. ඉතින් වැඩි කතාවනේ නැහැ. අපි යමු වීඩියෝ එකට. හරි. ඉතින් මේ වැඩේට ඔයාලට ඔයාලගේ web browser එකක් open කරගන්න එනවා. ඔම්මගේ Google Chrome web browser එක open කරගන්නවා. ඔයාලට පුළුවන් මෙන්න මේ browser එකේ type කරන්න mix kit කියලා. Mix kit කියලා type කරලා search කරන්න. එතකොට ඔයාලට මේ වගේ mixkit.co කියලා site එකක් බලා ගන්න පුළුවන්. මම මේ site එකට යනවා. ඉතින් මේ site එකේ link එක මම description section එකේ හරි comment section එකේ හරි දාලා තියන්න. එතකොට ඔයාලට එතනින්ම යන්න පුළුවන් නිසා. හරි. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ video music sound effects templates කියලා. ඔයාලා මේ templates කියන එක ළඟට ගියාට පස්සේ මෙන්න මේ වගේ menu එකක් open වෙනවා. මම මෙතන මේ Premiere Pro කියන එක උඩ එක සරා click කරනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් openers transitions title ඔයාලට මෙතන search කරලා ගන්නත් පුළුවන්. මම මෙතන මේ transition කියන එක උඩ එක සරා නිකන් click කරනවා. ඊට පස්සේ මේ විදිහට පල්ලෙහාට යනකොට මේ page එකේ ඔක්කොම තියෙන්නේ Premiere Pro projects විදිහට හැදිච්ච transitions. ඉතින් ඒක කරදරයි අපිට. MOGRT කියන extension එක තියෙන files එතන transitions download කරගන්න පුළුවන් නම් අපිට ඒ transition add කරන්න සහ edit කරන්න ලේසි. මම ඔයාලට ඒ වගේ transition එකක් පෙන්වන්න. මම මේ document මෙන්න මේ විදිහට මෙන්න මේ file format එකේ transitions download කරගන්න පුළුවන් නම් අපිට ලේසි. මොකද ඒවෙන් edit කරන්න ලේසි නිසා. අපි second page එකට යමු මෙතන. මෙන්න මේ second page එකට. හරි. මෙතන තියෙනවා මේ විදිහ transition එක. මම මෙන්න මේක උඩ click කරනවා. ඊට පස්සේ ඔයාලට මෙතන download free template කියලා බලා ගන්න පුළුවන්. මම ඒක උඩ එකසරා click කරනවා. ඊට පස්සේ මේ විදිය file එකක් download වෙනවා. KB පොඩි ගානක file එකක්. ඉතින් data නාස්ති වෙන්නේ නැහැ ඔයගොල්ලන්ට. ඊට පස්සේ මෙන්න මෙතන zip file එක බලා ගන්න පුළුවන්. මම ඒක මගේ unshipping software එකක් කරහා extract කරලා මගේ downloads වලට save කරනවා. හරි. ඉතින් මේ විදිහට කළාට පස්සේ දැන් මගේ හරි මෙන්න තියෙනවා මම extract කරගත්තේ transition එක. හරි. ඉතින් මේක මට මෙතන තියෙනකොට ඔයාලට පේන්නේ නැති නිසා මම දැනට මේක desktop එකට add කරගන්නවා. හරි. ඉතින් ඔයාලට පේන්නේ මේ තියෙන්නේ දැන් ඒ MOGRT කියන extension එක සහිත ෆයිල් එක. හරි. දැන් ඔයාලා Premiere Pro open කරගන්න ඕනේ. එතන මම ගිය සතියේ කියලා දුන්න විදිහට new bin එකක් open කරන්නේ නැහැ දැන්. ඔයාලට මේ වැඩේ කියලා දෙන්න ඕන නිසා දැනට සාමාන්‍ය විදිහට import කරගන්නවා. එහෙම නැත්නම් මම ගිය සතියේ edit කරපු project එක open කරගන්නවා. එතකොට මට ඒකෙම ඔයාලට කියලා දෙන්න පුළුවන්. හරි. මම new project එකම open කරගන්නවා. හරි මේ විදිහට. මෙතන මේ import කරගන්නවා මම දැන් පොඩි videos ටික. මම නිකන් මේ green screen video එක ගොයි. තව මමගේ intro එකක් උවි add කරගන්නම්. හරි. මම මුලින්ම intro එක මේ විදිහට drag කරලා timeline එකට අතාරිනවා. Drag and drop කරනවා timeline එකට.
ඊට පස්සේ මේ subscribe button එකක් මේ තියෙන green screen video එක. ඉතින් මම ඔයාලට පෙන්නන්න ඕන නිසා මම ළඟ තියෙන videos දෙකක් ගත්තේ. ඉතින් ඔයාලා edit කරනකොට ඔයාලට videos දාලා transition එක add කරගන්න පුළුවන්. හරි. මම ඔයාලට පෙන්නනම් මුලින් ඔයාලට මේක sound එක ඇහෙනව නැති ඒ නිසා කරදර ඇති. හරි. ඔයාලා පේනවා එක සැරේම මේ දෙක ට්‍රාන්ස් වෙනවා. දැක්කනේ කිසිම ලස්සනක් නැහැනේ. ඉතින් ඒකට තමයි ඒ ලස්සන වෙන්න සහ අපේ වීඩියෝ එක ක්වොලිටි එක වැඩි කරගන්න සහ අපේ වීඩියෝ එකේ තියෙන ක්වොලිටි එක පවත්වාගෙන යන්න තමයි මේ ට්‍රාන්සිෂන් සෙට් කරගන්නේ. හරි. මෙතන ට්‍රාන්සිෂන් අපිට මොග්‍රට් ෆයිල් එක කෙලින්ම මෙතනට අතහැරලා ට්‍රාන්සිෂන් එකක් විදිහට ගන්න බෑ. ඒකට අපි කරන්න ඕනේ ඔයාලට පුළුවන් මෙතන මේ ප්‍රීමියර් ප්‍රෝ එකේ මෙනු එකේ මෙන්න මේ වින්ඩෝ කියන මෙනු එකට ගියාට පස්සේ මේ essential graphics කියලා තියෙනවා එන්න ඒකට සරලව ක්ලික් කරන්න. එතකොට ඔයාලගේ මේ essential graphics කියන panel එක open වෙනවා. ඊට පස්සේ මම දැන් desktop එකේ නේද තියෙන්නේ. මම මෙතන desktop එකට ගිහින් මෙන්න මේ තියෙන mockrat නැත්නම් mo GRT කියන ෆයිල් එක ඇදලා අරගෙන මෙන්න මේ essential graphics කියන panel එකට අතාරිනවා. ඊට පස්සේ මම මේ close කරන ෆයිල් එක්ස්ප්ලෝර් එක මම දැන් පල්ලෙහාට ගිහින් බලනවා මගේ හොඳගත ෆයිල් එක ඇඩ් වෙලාද කියලා. ඉතින් මේ තියෙනවා කලින් ඇඩ් කරගත්ත ඒ වගේ transitions ටික. ඉතින් මේ තියෙනවා දැන් ඇඩ් කරගත්ත transition එක. ඔයාලට පේනවා එක ලස්සනට ඇඩ් වෙලා තියෙනවා. ඔයාලට මේ වගේ පේන්නේ නැත්තම් මෙන්න මේ වගේ නම් පේන්නේ. ඔයාලා මෙන්න මේ සර්කල් එක මේ විදිහට මැදට වගේ අරගෙන ගිහින් ලොකු කරගන්න. හරි. දැන් මම ඇඩ් කරගත්ත transition එක තියෙනවානේ. ඒ transition එක මේ විදිහට එක සැරයක් ක්ලික් කරලා ඇදගෙන ඇවිල්ලා ඩ්‍රැග් කරලා මෙන්න මේ දෙක මැද්දෙන් අතාරින්න. ඊට පස්සේ මේක ලෝඩ් වෙනවා. SPD time කියලා time map බලා ගන්න පුළුවන්. ඒක දැන් අපේ ප්‍රොජෙක්ට් එකට ලෝඩ් වෙනවා. ඉතින් මේක ටිකක් වෙලා ගියොත් ඔයගොල්ලන්ට මේක cancel කරන්න පුළුවන්. cancel කරලා ආයෙසරක් අරගෙන බලන්න. එතකොට සමහර ලාවට මේක හරියනවා. හරි. එබම් නවයිමත් එක ඇඩ් කරගන්න. ඔයාලට පේනවා දැන් ඉක්මනට ඇඩ් වුණා. හරි. ඉතින් මේක මැද්දටම ඇඩ් වුනේ නැත්තම් මේ වගේ නම් ඇඩ් වුනේ ඔයාලට පුළුවන්. මෙන්න මේ ටයිම් ලයින් එක මේ හරියට වගේ අරගෙන ඇවිල්ලා මේක ඇදගෙන මෙතනින් තියන්න. තා සුට්ට මම මෙහාට කරනවා. අර මේ ගානට සෙට් වෙනවා. හරි. මම මේ essential graphics එක panel එක පොඩ්ඩක් close කරගන්නවා. මේ panel එක පොඩි වෙලා මම unlock කරගන්නවා. හරි. ඔන්න මම දැන් ඔයාලට මේ වීඩියෝ එක preview කරලා පෙන්නන්නම්. දකින්න ඇති ලස්සනට ට්‍රාන්සිෂන් එක ඇඩ්ලා තියෙනවා. ඉතින් මේ විදිහට අපිට පුළුවන් මේ මික්ස් කිට් කියන සයිට් එකෙන් මේ වගේ ට්‍රාන්සිෂන්ස් ඩවුන්ලෝඩ් කරලා මේ ප්‍රීමියර් ප්‍රෝ එකට ඇඩ් කරගන්න. හරි මම දැන් මේක එක්ස්පෝර්ට් කරලා තෝරන්න පෙන්නන්න. කොහොමද මේක ඇඩ් වෙන්නේ කියලා පොඩි වීඩියෝයක් නිසා ටග් ගාලා ඇඩ් වෙයි. මම මේ දරට ක්වොලිටි එක අඩු කරලා එක්ස්පෝර්ට් කරන්න. හරි. ඉතින් අපි එක්ස්පෝර්ට් කරපු වීඩියෝ එකත් එක්ස්පෝර්ට් වෙලා ඉවරයි. මම දැන් ඔයාලට ඒක පෙන්නන්න. ඉතින් ඔයාලා දැන් දැක්කනේ අපේ ට්‍රාන්සිෂන් එක වීඩියෝ එක ලස්සනට ඇඩ් වෙලා තියෙනවා.
ඉතිං මම හිතනවා මේ විඩියෝ ටියුටෝරියල් එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් මේ මෙතෙක් වෙනකන් එඩිට් කරපු ට්‍රාන්සිෂන් ඇඩ් කරන්න දැන් නැතුව හිටපු කට්ටියට ගොඩක් මේ වීඩියෝ කරගත්තේ අනිත් අයට වැදගත්තේ මොකද මේ MOGRT කියන ෆයිල් ෆෝමැට් එකේ ෆයිල්ස් දාලා අපිට ට්‍රාන්සිෂන් හොඳට ලස්සන ඇඩ් කරගන්න පුළුවන් කියලා ඔයාලා අධිකර ගන්න ඇති සහ පහසුවෙන් ඉගෙන ගන්න ඇති. ඉතින් ඔයාලට මේ වීඩියෝ ගැන තියෙන ප්‍රශ්න මොනවද? මේ වීඩියෝ එක හොඳයිද? මේ වීඩියෝ එකෙන් ඔයාලා ඉගෙන ගත්තේ මොනවද? තව මේ ප්‍රීමියර් ප්‍රෝ ටියුටෝරියල්ස් වලට මොන මොන දේවල් ඉගෙන ගන්න ඕනේ කියලා ඔයාලට පුළුවන් මගේ මේ ප්‍රීමියර් ප්‍රෝ ටියුටෝරියල්ස් වල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. එතකොට මට පුළුවන් ඒ ටියුටෝරියල්ස් උත් ඔයාලට අරගෙන එන්න. මොකද මම දන්නේ නැහැ ඔයාලට මොන වගේ දේවල් ඉගෙන ගන්න ඕනේ කියලා. ඉතින් අදට මේ වීඩියෝ ටියුටෝරියල් එකෙන් සමුගන්න. තවත් ප්‍රීමියර් ප්‍රෝ ටියුටෝරියල් එකෙන් හමු.